ලබන මාසේ 3 වෙනිදායින් පස්සේ සිංහ ලග්නයටයි කන්‍යා ලග්නයටයි චුට්ටක් මොදමදි ඒ වගේම ලබන මාසේ මේ අපේ මුල් ලංකාවටම වර්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ලංකාවට වර්ෂාව වැසීමෙන් රත්නපුරේ කොළඹ වගේ ප්‍රදේශවලට දැඩි ගම් වතුර තත්ත්වයක් අනිවාර්යෙන්ම විශ්වයේ ඉරදිහා බලලා සූර්ය දෙවියන්ගේ පිහිටින් අද දවසේ මගේ වැඩ කටයුතු සියල්ලක්ම සර්වෝපකාරම සාර්ථක වෙන්න ඕනි කියලා හිතින් තමන් ඉරට තුන් පාරක් කියලා තමන් යන ගමන තමන් කරන දේ කරන්න පටන් ගත්තොත් ඉතාමත් සුබ ප්‍රතිඵල දවස් 7ක් ඇතුළත ලං කර ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඒ කාරණාව තමයි ධනුෂයි කවුරු කොහොම කිව්වත් මැතිවරණයක් ඉදිරියට එනවා කියලා ලබන අවුරුද්දේ මැයි පහ වෙනකම් මැතිවරණයක් එන්න. ඒ විදිහටම සොහොන් භූමියක තමයි මේ දේවාලේ සොහොන් කොත් දෙකක් ඉස්ස. දෙහි ගෙඩි වගේක් අර කඩුවේ තියාගෙන පපුවට ගහ ගන්නවා. මොකද්ද මෙහි අරුත මොන වගේ බලයක්ද මෙතන? තමන්ට තියෙනවා නම් සතුරු කරදර බාධාවල් රැකියාවේ බාධාවල් නොයෙකුත් විදිහේ මිනිස්සුන්ගෙන් පිළිගැනීමක් නැතිකම් ඒ වගේ දේවල් තියෙනවා නම් තමන් උදේට නැගිටලා ධනුෂය මේ ළඟදී මම මේ ගොඩක්ම අකමැති දෙයක් මේක ඔයාගේ channel එකේ මම ගොඩක් කතා කරන්න කැමතියි මොකද මේක වැදගත් මිනිස්සු බලන්නේ ගොඩක්ම මේ channel එක සාමාන්‍ය හොඳම පන්ති ඉන්න කට්ටිය තමයි මේ channel එක බලන්නේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක මාසේ හැම පෝය දවසකටම ගෙන්නන කපු මහත්තයෙක් ගෙනලා පොල් ගෙඩියක් උස්සලා පෙන්නයි එක්ක පොල් ගෙඩියක් කඩලා පෙන්නයි මේ සියලුම දේවල් විද්‍යාසහගත වැඩ කටයුතු පොඩි ළමෙක්ට වුණත් පොල් ගෙඩියක් කඩන්න පුළුවන් ඒ විදිහට අතිගරම් පොලේ ගන්න මේ ශාස්ත්‍රයේ මේ රූපවාහිනී නාලිකාවලින් මුදල් උපයා ගන්න තමයි මේ වැඩ කටයුතු කරලා ඒන කපු මහත්තුරුන්ටත් මුදල් දෙනවා ඇති ලක්ෂ ගණන් වලින් සල්ලි හම්බ කරගෙන නොයෙකුත් විදිහේ වැඩ කටයුතු කරනවා තමන්ගේ රත්තරම් බඩු විකුණනවා තමන්ගේ ශරීරය විකුණන අවස්ථා තියෙනවා මොකද ඒගොල්ලන්ගේ මනස තියෙන්නේ මගේ ගිය පෙම්වතා හෝ පෙම්වතිය හෝ ගෙන්න ගන්න. එතකොට ඒගොල්ලන්ට ඒ මයින්ඩ් එක විතරයි ඒවලේ ඔළුවේ තියෙන්නේ. මේ ස්ථානේ ගත්තට පස්සේ මේ ස්ථානට මොන මොන විදිහේ ප්‍රශ්න දරන් ඉන්නේ මිනිස් සාමාන්‍ය. මේ ස්ථානයට එනවා නිවාස ආරක්ෂා ඒ වගේම ව්‍යාපාර දියුණුව නඩුව හැබ ජයග්‍රහ ගැනීම ස්ත්‍රී ස්ත්‍රී වශී පුරුෂ පුරුෂ වශී ස්ත්‍රී පුරුෂ වශී සහ ග්‍රහාපල දෝෂ අන්ධකාර වලට නැගත් හැදීම් බහිරෝ පූජා ධනුෂය මට ගත්තොත් සියලුම මැද පෙරදිග රටවල් වලින් කතා කරනවා UK වලින් ඒ වගේම නිව්සීලන්ඩ් වලින් මේ ඉංග්ලන්ඩ් වලින් රුමේනියාවෙන් පුරාණ දෙඩිමුණ්ඩ දේවාලය කිව්වොත් කවුරුත් දන්නවා දේවාලය තියෙන මේ පිළිමේ හදපු නිර්මාණ ශිල්පියාම අන්තිම කාල සීමාවේ පිළිමේ නේත්‍රා තියන්න කිට්ටුව තනියම මේක ඇතුලේ වැඩක් කරන්නේ නැහැ හේතුව පින්සල ලං කරද්දි පින්සල තල්ලු කරනවා ඒ වගේ නොයෙකුත් පරමේශ්වර විශ්වකීර්ති චක්‍රවර්ති ලංකා පුත්‍ර අභිමානී කියන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා මේක මේ ඒගොල්ලෝ විසින්ම තමයි මට කතා කරලා මෙන්න මේ රටට ජාතියට කරන සේවාවත් එක්ක තමයි කියන්නේ ලංකාවටම තියෙන එකම පිළිමේ ලෝකෙටම තියෙන එකම පිළිමේ කිව්වොත් නිවැරදි යහනක් සිද්ධ කරාට පස්සේ මේ යහන උඩ තියලා දෙහි ගෙඩියක් දුන්නත් आई वन धनुष लोकसभा हेमोट मंग आई वन खेल पीली गांधी।
විරාජ් සාමිතුමා මම හිතන්නේ ඉතිහාසයේ සහ ලංකාවේ තියෙන එක්තරා විදිහක සුවිශේෂී තැනකට අපි මේ ඔබතුමා අරන් ඇවිල්ලා තියෙන්නේ මීට කලින් ඔබතුමා වැඩ කටයුතු කරන දේවාලය සමග ඉඳන් අපි සාකච්ඡා කරා පුරාණ දැලිමුණ්ඩ දේවාලය ඉඳන් සහ ඒ සවුව ඉඳන් සාකච්ඡා කරා සහ මේ දේවලුත් ඔබට පෙන්වලා තියෙනවා හැබැයි මේ ස්ථානය පිළිබඳව අද පොඩ්ඩක් ගැඹුරෙන් කතා බහ කරන්නට හිතුණා මම හිතන්නේ මේ ස්ථානේ හරි විශේෂයි මීට කලින් ඔබ මෙතනට සමහරක් වෙලාවට ඇවිල්ලා ඇති ඇවිල්ලා නැති කෙනෙක් නම් ඇවිල්ලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන් සොහොන් දෙකක් මැද පිහිටලා තියෙන ලංකාවේ එකම කාලී දේවාලය මම හරිද ඔබතුමා මාව නිවැරදි කරන්න හරියටම හරි මේක තමයි ලංකාවේ එකම සොහොන් කාලී දේවාලය සොහොන් කාලී මෑණියන්ගේ නමේ අර්ථය තමයි සොහොනක හිටියා කියන එක ඒ විදිහටම සොහොන් භූමියක තමයි මේ දේවාලේ සොහොන් කොත් දෙකක් ඉස්සරහා තමයි නිර්මාණය කළ තියෙන්නේ දේවාලයට කවුරු හරි එනවනම් මුලින්ම සොහොන් කොත් දෙක තමයි මුණ ගැහෙන්නේ මේ සොහොන් කොත් දෙකේ විශේෂත්වය මොකද්ද මේ પરම්පරාව කොහෙටද දී කියන්නේ මුණ මේ කවුද මේ සොහොන් කොත් යට ඉන්නේ අපේ પરම්පරාව ගත්තොත් අපේ මුතුන් මිත්තෝ ඉන්නේ ඉන්දියාවේ කේරළේ මීට පෙර කිව්වා වගේම ඒ කේරළෙන් පටන් අරගෙන චීනාඩි තෝමස් කියලා එක්කෙනෙක් අපේ ආත කෙනෙක් ඉන්දියාවට ගියේ චීනාඩි ශාස්ත්‍රය ඉගෙන ගන්න අංගම් ශාස්ත්‍රය ඉගෙන ගන්න තමයි අංගම් ශාස්ත්‍රය ඉගෙන ගන්නකොටම මේ දේවාල වැඩ කටයුතු පැත්තත් මන්ත්‍ර ශාස්ත්‍රය පැත්තත් අනිවාර්යෙන් මේ අංගම් ශාස්ත්‍රය තියෙනවා ඒ ඉගෙනගෙන ආපු પરම්පරාවේ 9 වෙනි પરම්පරාව තමයි අපි අපේ තාත්තලා 8 වෙනි પરම්පරාව දෙවියන් උපාගම් ඉන්න එකට වැඩිය මෙහෙම මිනි ඔලු කටුවක් උඩ සොහොන් කාලි මෑණියෝ මෙන්න මේ ස්වරූපෙන් හදන්න කියලා කියලා තිනවා සප්තමාලා හිණකින් ඊට පස්සේ තමයි මේක මේ විදිහට ඉදි කරන්න ගත්තේ ඉදලේ භයාකාර භයංකාර පෙනුමත් එක්ක දැන් දැක බලා ගන්න පුළුවන් ඒ විදිහට අනිවාර්යයෙන් මේ ස්ථානයේ සාමාන්‍ය මිනිස්සුන්ට සිතක් දෙවෙන්නේ භයානක දේවල් දෙහෙම නැත්තම් බැරිදි වලට දඬුවම් කිරීමක්ද වෙන්නේ මේ කයිද්දි කාටුණත් බය හිතුවා මේ ස්ථානෙට සුබ කොට්ටාස වලටත් අසුබ කොට්ටාස වලටත් දෙකටම මෙතනින් පිහිට තියෙනවා මේ පිළිමේ විශේෂත්වය තමයි මේ පිළිමේ හදපු නිර්මාණ ශිල්පියාම අන්තිම කාල සීමාවේ පිළිමේ නේත්‍රා තියන්න කිට්ටුව තනියම මේක ඇතුළේ වැඩක් කරන්නේ නැහැ හේතුව පින්සල ලං කරද්දී පින්සල තල්ලු කරනවා ඒ වගේ නොයෙකුත් විදිහේ ප්‍රශ්න මේකේ උදාපත් වුණා ඊට පස්සේ අපි ළඟ ඉඳලම තමයි සම්පූර්ණ වැඩ කටයුතු නිමා කරේ එතකොට මේ පිළිමේ විශේෂත්වය කියන්නේ මේ මුළු ඉන්දියාවේ සොහොන් කාලි මෑණියන් ප්‍රමුඛ ස්ථානයක් දෙනවා ඉන්දියාවේ ඉන්දියාවේවත් ලංකාවේ මුන්නේශ්වරම් දේවාලයවත් මේ විදිහේ මිනි ඔළුවක් උඩ ඉන්න ස්වරූපයේ තියෙන සොහොන් කාලි ප්‍රතිමාව කොහෙවත්ම ඉදි කරලා නැහැ ඒකයි මේකේ තියෙන විශේෂත්වය ඒ කියන්නේ ලංකාවටම තියෙන එකම පිළිමේ ලෝකෙටම තියෙන එකම පිළිමේ කිව්වොත් නිවැරදි අර විශේෂත්වය මොකද්ද මේ ස්ථානේ බුදුමා කිව්ව අදෘශ්‍යමාන බලවේග මෙහෙවන්න ගත්ත කියලා කෙනෙක්ට තනියෙන් වැඩ කටයුත්තක් කරගන්න බෑ අදටත් ඒ අදෘශ්‍යමාන බලවේග මේ වටා සැරිසරනවාද මෙහි සිටිනවාද අනිවාර්යයෙන්ම අදටත් ඇඟේ දෝෂයක් වරම්මාලාවක් ශරීරයේ තියෙන පිරිමි හෝ ස්ත්‍රී පරාණ කොටස දෙකෙන් ඕනම කෙනෙක් මෙම ස්තරහට ඇවිල්ලා මේ ගොටුවකට අත ගහගෙන ඉද්දි බෙර ගහන්න කවි කියන්න ඕනේ ඒ ඇඟ සලිත වෙලා වෙවුලලා ඒ වරමක් නම් වරම ඒ ඥාතියෙක් නම් මළගිය ප්‍රේතෙක් නම් ඒ කෙනා කතා කරන්න ගන්නවා අදටත් ඒ බලේ ඒ විදිහටම තියෙනවා මේ නේත්‍රා දෙක දිහා බලාගෙන ඕනම කෙනෙකුට වැඩි වෙලාවක් ඉන්න බෑ ඇඟේ යම්කිසි දෝෂයක් තියෙන කෙනෙකුට ඒ කියන්නේ මේ ස්ථානයේ කවුද වැඩ සිටින්නේ කාලම් කාලි මෑණියන්ගේ ජීවමාන බලයේ ශක්තිය පිට තියෙනවද එහෙම නැත්නම් අදුෂමාන බලවේග රැඳිලා තියෙනවද නැත්නම් අර කියන විදිහට සමහරු බය වෙනව හොල්මන්ද කුප්ත බලවේගද මොනවාද මේ ස්ථානයේ රැඳිලා තියෙන බලවේග මේ ස්ථානයේ රැඳිලා තියෙන බලවේග තමයි දෙවියන්ගේ දේව ආකර්ෂණය සහ දෙවියන්ගේ දිව්‍ය මේ ධනුෂයේ විශේෂයෙන්ම මේ දේවාලයක් කියන්නේ කතාවේ අර්ථය තමයි දෙවියන් ආලයකරන ස්ථානය. ඒ දෙවියන් ආලයකරන ස්ථානයකට අපි හරියට බුදු පූජාවල් කරගෙන ඒ දෙවියන්ට වත්පිළිවෙත් කරගෙන ඉදදී මේ දෙවියන් වඩින්න ගන්නවා. ඒ වඩින්න ගත්තට පස්සේ අපිට පැය ගණන් පුටුවල ඉඳගෙන ශාස්ත්‍ර කියන්න ජප කරන්න යන්ත්‍ර සිද්ධි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සියල්ලක්ම ඔටෝ වෙනවා. ඒ හේතුව තමයි මේ යහනක් සිද්ධි කරාට පස්සේ මේ යහන උඩ තියලා දෙහි ගෙඩියක් දුන්නත් ඔලුවක කොමඩ හරි බඩේ එකක් කොමඩ හරි ඒක එතනින් සුව වෙන තත්වයකට පත් වෙනවා. ඒ තත්වයකට ගන්න සාමාන්‍යයෙන් ලේසි නැහැ. අර කරන පුද පූජාවල් හරියට කරලා ඒ වතාවත් හරියට කරලා අභිෂේක පූජාව තියෙනවා සෑම සිකුරාදා උදෑසනකම. ඒ පූජාවන් තිබීමෙන් තමයි මේ යහන් බලවත් වෙන්නේ. ඒ බලය තමයි ලෝක සත්වයාට
අද දවසේදීත් මම දැක්කද මේ සාකච්ඡාවට කලින් මේ වෙද්දි මම හිතන්නේ මේ පාන්දර එකක් පහුවෙලා දැන් අපි මේ සාකච්ඡාව කරද්දී මොකද ඔබතුමාව හොයාගන්න හරි අමාරුන අල්ලගන්න අමාරුන දවස පටන් ගත්ත පූජාව මම හිතන්නේ මම එද්දිත් ඒ කියන්නේ රෑ 12 පහුවෙලාවත් පහුවෙලත් පූජාව වැඩ කටයුතු සිද්ධ වෙමින් තිබුණා ඒ රූපරාම ඔබට පෙන්වන්නම් විශේෂ අවස්ථාවක් මම දැක්ක මේ එක්කරා තැනක මම දැක්ක දෙයක් මොකද ඔබතුමා එක අහන්න හිතුණා දෙහි ගෙඩි වගේක් කර කඩුවේ තියාගෙන පපුවට ගහ ගන්නවා මොකද්ද මෙහි අරුත මොන වගේ බලයක්ද මෙතන කරගන්න පුළුවන්ද සාමාන්‍ය මිනිස්සෙක්ට මොන දෙන්න පුළුවන් දෙයක්ද නෑ මිනිස්සෙක්ට ඇත්තටම ධනුෂයි ඒකට මොහොන දෙන්න බෑ මොකද හේතුව ඒ කඩු දෙහි ගෙඩියක් ලෙලියන්න කපන්න පුළුවන් උදේට හොඳට මෝහත් තියලා හදන්නේ එතකොට අපි කිසිම ගාඩ් එකක් එමුකුත් දාලා නෑ ටී-ෂර්ට් එකක් ඇඳලා තියෙනවා ඒක සාමාන්‍යයෙන් ඇඳුමට ගැලපෙන ඒ දිව්‍යංගේ ආවරණ සහිතව තියෙන නිසා ඒ හලන් අතේ ගෑවෙන නිසා තමයි ටී-ෂර්ට් එකක් අඳින්නේ හේතුව ආරූඪ වෙන්න බෑ හලඹක් ගද්දි අපිට අපේ ගුරුවරු කියලා තියෙනවා අත් දෙකට රෙදි ගැල්ලක් අරගෙන තමයි ඒ හලමෙන් ශාන්තිය කරන්න ඕනේ एक अदरत मतृपत्ति कटी महत्व ये हलम गाँधी कार दिखाला सिल्क दिखाला कदगट दिखो आप उड़काये अनिवार्य अंदोने अंदमा ये अंदमट तमें आप आभरण की हिरावे इतो आप स्पर्शवे नह आभरण इतकोट मे दिहेगेड़ तुनाखो हतरा मे खड़े गहला पपोट गहला कपाने मे आतुर शीलम दोसांधकार वाले ගිරෙන් කපනවා හා සමානවටවත් වැඩිය අරකින් එවලෙම කැපිලා යන මේවක් තමයි පෙන්වු කරන්නේ. ඒ තරම් බලගත් දෙයක්. අනිවාර්යයෙන්ම කවුද ඔබතුමා ගැඟට මේ එන්නේ? ඔබතුමා ඒ දිස්ටි වෙනව ආරූඪ වෙනව ඔබතුමා ඒක උගුරේ සිහින් නෙවෙයිද වැඩ කටයුතු කරන්නේ? ඒ සිද්ධ වෙන දේවල් ඔබතුමාට මතකද? කිසිම දෙයක් මතක නැහැ. කිසිම දෙයක් මතක නැහැ. ඒක පිරාත්මි පින්බලෙත්, પરම්පරාගත බලෙත් මගේ දෙමෝපියන්ගේ ආශිර්වාදයත් එක්ක ලැබිච්ච දෙයක් නිසා තමයි මේ විදියට දෙවියන්ගේ ආකර්ෂණය විදහා පාන්න ගන්නෙ. නැත්තම් සාමාන්‍යයෙන් දැන් ඇත්තටම කියනවා නම් අපි ආවේශ වෙලා විනාඩි 15ක් सामान्य मनुष्य को नॉर्मली करो ते मनुष्य के मैं नलला आता पाए तो लेहम पहलीला करला इंडोने पोल माल गहगान विदर खाडू गहगान विदर मंदक पोल गेडी गहगान ना तमिली गेडी गहगान ना पोल माल गहगान ना ऐसी अलग में देवियांगे आकर्षण विधा पै मक्तमाय बने මේ 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 විදියට දැන් බලයේ ගද්දී ඔබතුමාට මේ ඇඟට එන කෙනා ගැන විශ්වාසයක් තියෙනවද පූර්ණ විශ්වාසයිද ඔබතුමා වෙන කෙනෙක්ට නේද ඔබතුමාගේ ශරීරය දෙන්නේ ප්‍රශ්නයක් නැද්ද මේ වෙන බලවේගෙ ඉන්නේ ශරීරය දෙන්නේ ම ධනුෂයි මම සාමාන්‍යයෙන් මගේ ජීවිතේ පළවෙනි තාත්තා තමයි මගේ සූරසේන දේවගැතුමා මගේ තාත්තා පියාණන් දෙවෙනි තාත්තා තමයි කඩවරප්පච්චි මේ හේතුව ඒකට ප්‍රධාන හේතුව තමයි මම අද මේ ඉන්නේ ස්ථාවරේ මේ පුරාණ දැඩිමුණ්ඩ දේවාලය කියන නම මම යන්නේන වාහන මේ සේවකයෝ හැම දිනෙකම ලැබුණේ මේ කඩවර දිවිය හරහාමට. ඒ දිවියංගෙන් ලැබෙන කැඹුරෙන් තමයි මේ විදිය හොඳ දියුණුවකට ඇවිල්ලා හොඳ මට්ටමකට ආවේ. එතකොට මට ඒ දිවියංගව මගේ තාත්තා හා සමානව විශ්වාසයි. අද වෙනතුරු කිසිම දෙයකින් මට අඩුවක් පාඩුවක් කරලා නැහැ. ඒකයි තියෙන විශේෂත්වය. කෙනෙක්ගේ ආර්ථික ප්‍රශ්න වලට ව්‍යාපාරයේ කඩාගෙන වැටලා නම් තන ගෙවල් දොරවල් වල මොනා හරි ප්‍රශ්න දෝෂ තියෙනවා නම් ඇත්තම දෙරිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ හරි කඩවර අපච්චි හරි පිහිටක් බලයක් ගන්න පුළුවන් ද ජීවිත සාර්ථක කරගන්න පුළුවන් ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ගේ දියුණුවකට රාජතරංගණී යන්ත්‍රය ඒ වගේම ඒ ග්‍රහ මණ්ඩපය අනුව කරන ග්‍රහ පූජාවල් නොයෙකුත් විදිහේ දෙරිමුණ්ඩ දෙවි හාමුදුරන්ට කඩවර අපච්චිට සත් කඩවරට පූජාවල් කාලිමෑණියන්ගේ අභිෂේක සහ කාලිමෑණියන්ගේ සත් කට්ටුවේ පූජාවල් ඒවා කිරීමෙන් අපිට දියුණුව සුබ දේටත් අසුබ දේටත් දෙකටම දියුණුව ළඟා කරගන්න පුළුවන් අපිට. දැන් අද මොන වගේ දෙයක්ද කරේ පෞලක දෝෂයක් ඉවත් කරාද මොන වගේ ප්‍රශ්නයක්ද අමනුෂ්‍ය දෝෂයක්ද? මෙතන ඇත්තටම කිව්වොත් මේගොල්ලෝ මේ ශාස්ත්‍රය ගැන විශ්වාස කරන්නේ නැති කට්ටියක් මුලින්ම මංගාවට ඇවිල්ලා ශාස්ත්‍රයක් ඇහුවා. ඒ ශාස්ත්‍රය ඇහුවට පස්සේ මං කියලා තියෙනවා මේ වැඩ කටයුතු මෙන්න මේ විදිහට කරන්න ඕනේ මෙහෙමයි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ස්ථානයේ දිනුවා අඩු ගතියක් මෙන්න මේ මේ වගේ කියලා නොයෙකුත් ප්‍රශ්න වර්ගයක් කියලා දෙනවා ඊට පස්සේ ඒ මහත්යවත් වැඩි විශ්වාසයක් කරේ නැහැ ඊට පස්සේ ශාස්ත්‍රයේ කිව්වට පස්සේ තමයි මේගොල්ලෝ තීරණය කරේ සාදු කියා ගියත් කමක් නැහැ විරාජ ප්‍රතිමාත්‍ය අපි වැඩ කටයුතු අපි කරනවා අනිවාර්යයෙන්ම මෙහෙමයි කියලා පටන් ගත්තේ මෙතන කරේ අයියේ ඒ දෙමව්පියෝ දෙන්නගෙන් අම්මට ඒගොල්ලන්ගේ තියෙනවා අංශභාගයේ රෝග ලක්ෂණ එන්නේ නියමිත වෙලා තියෙන පැත්තක් අංශභාගයේ වෙන්න හිරිවැටීම වගේ ස්නායු වෙල්ලුම් කාර්ය ස්වභාවයක් කියලා තිනවා ඒ කිනාට හත් අඩි ශාන්ති කර්මයක් ඒ gedara සියලුම දේවල් සද්දුළු වන්දර කපල ඉවත් කරන එකක් තමයි අද දිනේ කරේ ඔබතුමා කිව්වනේ අර මෙයාලා කිව්ව කීයක් ගියත් කමන්නේ වැඩේ කරනවා කියලා සමහර තැන්වල ඔබතුමාට නිකන් චෝදනාවක් එල්ලෙනවා නේද ඔබතුමාගේ මේ රාජකාරි වල ලොකු ලොකු ගණන් මම ඇහුවට තරහ වෙන්න එපා එහෙම එහෙම දෙයක් තියනවාද මේවා ගණන් වැඩිද දරා ගන්න පුළුවන්ද සාමාන්‍ය ඕනි කෙනෙක්ට ඇවිල්ලා මෙතන ඔබතුමාට වැඩක් බාර දෙන්න පුළුවන්ද සාමාන්‍යයෙන් කෙනෙකුට වැඩක් බාර දෙන්න ඇත්තටම අමාරු දනෝෂයි මොකද හේතුව තමයි මම කැමති නැහැ මං කියවන මගේ හදාගෙන තියෙන නම බ්‍රෑන්ඩ් එක මට නැති වෙනවට මම කැමති නැහැ කරොත් කරගන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ ශාස්ත්‍රයේ අපි
සාමාන්‍ය බෙහෙත් බඩු කඩේකට ගියොත් රුපියල් 4000 5000 බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන්. අපේ ඕනම කෙනෙකුට චෙක් කරන්න පුළුවන් පිටකොටුවේ කපාඩිය කෙනුයි ජස්මින් එකනුයි අපි බඩු ගන්නේ. මාසෙකට ලක්ෂ 20කට 30කට වැඩිය බෙහෙත් බඩු ගන්නවා ඒ කඩේ. අපි එක තොවිල් එකට සාමාන්‍ය ලක්ෂ 3000කට 4කට වැඩිය බෙහෙත් බඩු ඖෂධ වර්ග වලට යනවා. එතකොට මේ වියදමත් එක්ක චුට්ටක් දරා ගැනීමට අපහසු මුදලක් තමයි එන්නේ. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. දැන් තවත් දේවගැති දරුවෙකුගේ මේ කපු මහත්තයෙකුගේ වයිෆ් කෙනෙකුට වෙඩින් එකක් මුල් වෙලා තියෙනවා. එතකොට මේ කපු මහත්තයා කෙනෙක් කතා කරපුවම ශාස්ත්‍රයක් අහන්න ඒ කෙනා කියන්නේ ඒ වයිෆ්ට වෙඩින් එකට යන්න අවශ්‍ය ගාණයි එදා දවසේ ජීවත් වෙන්න ඕන ගාණයි. ඒක එයා කියනවා මුලින්ම 20000ක් හරි 30000ක් හරි කියලා වැඩේ පටන් ගන්නවා. ඒ පටන් අරන් මැදක් යද්දි කියනවා යහන ගිනි ගත්තා එළුව නිදහස් කරන්න ඕනේ හරක් නිදහස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එතකොට අර රටේ ඉන්න මිනිස්සුයව ලංකාවේ ඉන්න මිනිස්සුයන අනේ සාමි තව කීයක් ඕනද කරමු අපි ඉක්මනට. ඊපස්සේ තව 50000ක් 60000ක් එහෙම එහෙම නොයිකුත් විදියට ඉදිරියට මුදල් ගන්නවා. එතකොට දන්නේම නැතුව අපි ගාවට එන ආතුරය ලක්ෂ 3-4ක් වියදම් කරලා ඉවරයි එයාගේ වැඩේට. ඒ කපු මහත්තුරු කියන්නේ ඒගොල්ලන්ට එවලේ අවශ්‍යතාවය වෙන පරිදි තමයි. ඒ කියන්නේ විස්කි බොන එක්කෙනා විස්කි බෝතලේ ගාන කියනවා. අරක් වුණ කෙනා අරක් බෝතලේ ගාන කියනවා වගේ තමයි. මේ ශාස්ත්‍රය දැන් තියන්නේ. හේතුව තමයි දරුෂය මේ ළඟදි මම මේ ගොඩක්ම අකමැති දෙයක් මේක ඔයාගේ channel එකේ මම ගොඩක් කතා කරන්න කැමතියි. මොකද මේක වැදගත් මිනිස්සු බලන්නේ ගොඩක්ම මේ channel එක. සාමාන්‍ය හොඳම පන්ති ඉන්න කට්ටිය තමයි මේ channel එක බලන්නේ. ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක මාසේ හැම පෝය දවසකටම ගෙන්නනවා කපු මහත්තයෙක්. ගෙන්නලා පොල් ගෙඩියක් උස්සලා පෙන්නයි එක්ක පොල් ගෙඩියක් කඩලා පෙන්නයි මේ සියලුම දේවල් විද්‍යාසහගත වැඩ කටයුතු. පොඩි ළමෙක්ට වුණත් පොල් ගෙඩියක් කඩන්න පුළුවන් ඒ විදිහට අතිගරම් පොලේ ගාලා. මේ ශාස්ත්‍රයේ මේ රූපවාහිනී නාලිකාවලින් මුදල් උපයා ගන්න තමයි මේ වැඩ කටයුතු කරලා ඒන කපු මහත්තුරුන්ටත් මුදල් දෙනවා ඇති ලක්ෂ ගණන් වලින්. ඒ කියන්නේ ඒවලට එයා සකන්ඩ් වෙන එකක් නෙවෙන්නේ එතන. අපහසුතාවයකට ශාස්ත්‍රය පාවාදීමක්ද? ශාස්ත්‍රය පාවාදීමක් වෙන්නේ. ඒක මහා සාමාන්‍යයෙන් ඒක පිරිමිකුගේ තියෙන්න ඕන ගති ලක්ෂණයක් නෙමෙයි. කාන්තාවලුත් එතනට ගිහිල්ලා ඒ වගේ නොයෙකුත් විහිළු විකාර වැඩ කටයුතු කරා. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ දේවල් බැලීමෙන් තවත් ඒ channel එක ප්‍රොමෝට් කරන්න නැතුව වැදගත් දේ හරි දේ මොකද්ද කියලා දැනගන්න. ඒකට ප්‍රධාන හේතුවක් තමයි බුදුන්ටත් කලින් තමයි දෙවිවරුන්ගේ පිහිට මිනිස්සු පැතුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙන වෙලාවේ මාරසේනාව ගහන්න යද්දි දෙවිවරු තමයි ආරක්ෂා කරේ. බුදු වෙන වෙලාවේ දෙවිවරු තමයි මල් ඉස්සේ. ඒ හැමදේම එතකොට දෙවිවරු ඉස්සලා ඉඳලා තියෙනවනේ. එතකොට අපේ මේ දෙවියන්ගේ ශාස්ත්‍රය බුදුන්ගේ කල්ප සීමාවටත් වැඩි එහා ගිය ශාස්ත්‍රය. එතකොට ඒක අපි දැනගන්න ඕනේ. මම පොඩි ළමෙක් වශයෙන් මාත් රැකගෙන ඉදිරියට යනවනේ. හරි අපේ දෙවියන්ට අදාළ දේ තමයි කරන්න ඕනේ. අපි මේ අපේ ක්‍රමවේදය වෙනස් කරන්න හොඳ නැහැ. ඒ සිස්ටම් එක වෙනස් කරන්න ගියහම තමයි ඔය වගේ නාගන්න වැඩ කටයුතු කරගන්නේ. ඒකෙන් කරවෙන්නේ මේ දේවාල සංස්කෘතිය තව තවත් යටපත් වෙලා යන එක. දැන් ශාන්ති කර්ම තුල ඔය කියන විදිහේ විඥා දේවල් නැත්තම් මායා දේවල් අපි හිතමුකෝ කෙනෙක් ඇවිල්ලා ඔබතුමාට කියයි මට හරි ඔබතුමා මේ දේ කරලා පෙන්නන්න ඔබතුමාට ඔච්චර බලයක් තියෙනවා නම් මෙන්න මන්ත්‍රයක් කියලා මේ පොල් ගෙඩිය කෙලින් කරන්න මේ මන්ත්‍රයේ තියලා මේ පිළිමේ කෙලින් කරන්න මේ මොනා හරි දෙයක් කරලා පෙන්නන්න මේ වගේ දේව ශාන්ති කර්ම වලට අයත්ද? ශාන්ති කර්ම තුල තියෙනවද මේවා? මේවා ශාන්ති කර්ම වල තිබ්බා. හැබැයි අපි ගාවවත් නැහැ. මගේ තාත්තට යම් කිසි මට්ටමකට හොඳටම පුළුවන් දෙවියන් පිටින්. අපිටවත් තාම මේ තත්ත්වෙට ඉගෙනගෙන නැහැ. මේක එහෙම ඉගෙන ගන්නත් ලේසි නැහැ. එහෙම කරන මිනිස්සුත් අද ලංකාවේ නැහැ. කරපු මිනිස්සු හිටියා. කොණ්ඩතිනි හාමුදුරුවෝ කෝච්චි හිටන් නැවතුනේ. දැනට ඒ කට්ටිය නැහැ. හැබැයි මිනිස්සු විශ්වාස කරනවා මේ බොරුවක් කරගෙන මේ ඉදිරියට එනවනේ. මාතරින් කියයි මේ මැනිකින්ෙන් කියයි නුවරින් කියයි අර මෙහෙන් කියලා එනවා කට්ටිය. ඒ ඇවිල්ලා පෙන්නන්නේ කිරිවිදුරු උතුරනවා. ඒ සියලුම දේවල් දැන් ඔප්පු වෙගෙන යනවනේ කාබයිට් දාලා අනුමනේ. ඒ වගේ නොයිකුත් දේ විද්‍යා වැඩ කටයුතු තියෙනවා. ඒ විද්‍යාවල් මේ ශාස්ත්‍රයේ අපි දන්න හරි දේ එකක් නම් ඒ එක දේ කරලා හරියට අපි දෙයක් කරන එක තමයි සාර්ථකම දේ. විද්‍යාවක් කරලා රැවටීමකට ලක් කරාට හැමදාම මේ රැවටීමෙන් රවට්ටවන්න බෑ කව. මොකද දැන් තාක්ෂණයේ දියුණුවයි. කැමරාවෙන් බලන්නේ මේක ආරූඪයක්ද බොරුවට වෙල්ලනවද මේකේ මුලේ ඉන්නේ කොහොමද ඇස් දෙක අරගෙන දින්නේ වහගෙන දින්නේ කියලා මිනිස්සු ගොඩක් බලන්නේ. දැන් මේ විරාජ් සාමිතුමා ඇත්තටම මේ මටත් පොඩි ආරංචියක් අව ඔබතුමා මේ කරන වැඩ රාජකාරීත් එක්ක සමහර වෙලාවට අපි දකිනවා සම්මාන වලින් පිදුම් ලබනවා ගෞරව නාම වලින් පිදුම් ලබනවා. ඔබතුමාටත් මේ සුවිශේෂී දෙයක් ලැබුණා කියලා ආරංචියක් අව ඒ ගැන අපි සඳහන් කරලාට කමක් නැද්ද? එලි කරමුද? මොකද්ද මේ කතාව? කමනේ දනුෂයේ ඒක ඇත්තම කියනවා සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකින් සංවිධානයේ සමස්ත ලංකා
සංස්කෘතික අමාත්‍යාංශයත් එක්ක සම්මාන උරුලක් පවත්ලා ඒකෙදි දුර්ගම රජුරුවන්ගෙන් පස්සේ 7 දිනට දීලා තියෙනවා ඊට පස්සේ මාත් එක්ක 10 දිනේ 10 වෙනි අවස්ථාව මට ලැබුණා ඒකේ මේ නාමය වෙනස් වෙන්නේ परमेश्वर विश्वकीर्ति चक्रवर्ती लंका पुत्र अभिमानी කියන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා මේක මේ ඊගොල්ලෝ විසින්ම තමයි මට කතා කරලා මෙන්න මේ රටට ජාතියට කරන සේවාවත් එක්ක තමයි මේක ලබා දුන්නේ ඒකත් එක්කම මට කියන්න ඕනේ මට ගොඩාක් මොය මේ සර්ටිෆිකට් දෙන තැන් වලින් කතා කරනවා නිතරම කතා කරනවා ඒකට හේතුව තමයි ධනුෂ් අයියේ මේ अभी वेडकटू दान फेसबुक अभी यन इन वाहन अभी करण की देवल हेमदेम दादी फेसबुक अलू कटिया कि बलागन एक अपे फोन नंबर अरगन कथा करो मे उबतुम अभी मेहम सम्मानी पुल मेहमाई मेहमाई के सल कथा करो मट मे लंगदी क्यू इंडिया वे उत्सव डॉक्टर मेमेना लक्ष्य हताक्यनवा के ऐ मम के मुदल दील सम्मा मगे वेड बललाई यम किसी के मन सम्मानी सम्मानी आरते मुदल बावा दें बेहन ඔව් ඉතින් ඒ වගේ නොයිකු කූට ව්‍යාපාර වැඩ කටයුතු තියෙනවා මම ඒකේ ෆොටෝස් ඕනනම් දෙන්නම් ඒ ඕනම කෙනෙකුට ඒව ගැන හොයන කට්ටිය ඉන්නවනම් ඒවට කතා කරන්න මගේ නම්බරයට මම දෙන්නම් මේ සල්ලි වලට දෙනවා ඕනම කෙනෙකුට එතකොට ඒ දේවල් වලට මිනිස්සු රැවටීමක ලක් වෙනවා දැන් මම මට ඇත්තටම කියනවනම් අවුරුදු 27යි 27ට ගුප්ත විද්‍යා විශාරද හම්බෙලා තියෙනවා දේශගෞරව විශ්වකීර්ති කියන එක හම්බෙලා තියෙනවා මේ සියලුම දේවල් හම්බුනේ ලංකාවට රටට ලෝකයට කරන දේවල් වලට සෙත් සාන්ති උදාපත් කිරීමත් අනුව මගේ වෙනම තියනවා මිනිසුන්ට උදව් උපකාර කරන දේවල් ඇස් කණ්ණාඩි දෙනවා වියලි ආහාර දෙනවා ඒ වගේ නොයෙකුත් වැඩපිළිවෙලක් මගේ යනවා මම අහන්න හිටියේ දැන් මේ වගේ සම්මානයක් හම්බෙන්න මේ සම්මානේ පිටුපස දෙන ඔබතුමා කැපවීමත් මොකද්ද කියලා හැබැයි උත්තරේ ලැබෙනවා දැන් අනිවාර්යයෙන් කතා කරමු ඒ දේවල් නිසා තමයි ඒ දේවල් දැකීමෙන් තමයි ඒ දෙන ආයතන වලින් අපිට කතා කරලා මෙන්න මේ විදිහ කරලා ඒ ඒගොල්ලෝ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපිව තවත් දිරිමත් කරලා තවත් ලෝක සත්වයාට සසහන්තියක් උදාපත් කරලා දුප්පතුන්ව හොඳ මට්ටමකට අරගෙන හොඳ ගමනක් යන තමයි මන්ත්‍රයක බලය එදා වගේම ඔබතුමා කියන අතරත් තියනවද එහෙනම් මන්ත්‍ර වල බලය අඩු වෙලා නැද්ද නෑ කිසිම අඩුවීමක් නැහැ දනෝෂයි ඒවා ඒ විදිහටම මන්ත්‍ර වල බලය තියෙනවා ඒ විදිහට වැඩ කටයුතු කරද්දි සමහර තැන්වල අර ශාන්ති කර්ම කියන කොටසට මෙහෙම පහර එල්ලෙද්දි හිත රිදෙනවා ඇති ඔබතුමාට තව කියන්න දේවල් ඇති විදේශගත වෙලා ඉන්න කට්ටිය හරි කතාවල් කතා කරලා ඔබතුමාට මේ වගේ දේවල් කියලා තියෙනවද ගොඩාක් විදේශගත කට්ටිය කතා කරලා කියලා තියෙනවා මම අර කිව්වේ දවසින් දවස වැඩි අලුත් කර කර මිනිස්සුන්ගේ මුදල් ගන්නවා ඒ වගේම නිර්වචායා රූප ඉල්ලනවා එතකොට බ්ලැක්මේල් කරන ෆොටෝ ටික දාගෙන වැඩේ කරන්න යහනට තිබ්බ කරුණාකරලා සල්ලි දාපන් නැත්නම් මම මේක අරහෙට හිර කරනවා මෙහෙට හිර කරනවා මහසෝනට හිර කරනවා මම දැන් කනත්te පොල් ගෙඩිය ගහනවා සල්ලි දෙන්නේ නැත්නම් දැන් ගොඩාක් අලුතෙන් මිනිස්සු කට්ටියක් පුරුදු වෙලා තිනවා පඳුරක් අයින් කරනවා කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් වැඩේ බාර දෙන්න කතා කරන් ඉස්සල්ලා අපිට ඡායාරූප දෙකක් දාලා මිනිස්සෙ අහනවා මේ විස්තරය මට කියන්න. ඒ විස්තරය කියන්න ඉස්සල්ලා අපු මහත්තයා පඳුරක් අයින් කළා ඒ මිනිස්සයාට කියනවා මම පඳුරක් අයින් කළා දෙන වැඩේ කරන්න කියලා. එතකොට මිනිස්සුන්ට තියෙන මිනිස්සුත් ඉන්නවා නැති මිනිස්සුත් ඉන්නවා. ඔතනදී ධනුෂ් අයියේ නැති මිනිස්සු සල්ලි හම්බ කරගෙන නොයෙකුත් විදිහේ වැඩ කටයුතු කරනවා. තමන්ගේ රත්තරම් බඩු විකුණනවා තමන්ගේ ශරීරය විකුණන අවස්ථා තියෙනවා මොකද ඒගොල්ලන්ගේ මනස තියෙන්නේ මගේ ගිය පෙම්වතා හෝ පෙම්වතිය හෝ ගෙන්න ගන්න. එතකොට ඒගොල්ලන්ට ඒ මයින්ඩ් එක විතරයි ඒවලේ ඔළුවේ තියෙන්නේ. එතකොට ඒ දේ ළඟා කරගන්න ඕනම දෙයක් කරන්න ඒගොල්ලෝ ලෑස්ති. එතකොට එහෙම මිනිස්සු අසරණ කරලා අපි මුදල් හම්බ කරන එක එච්චර හොඳ නැහැ කියන එක තමයි මම කියන්නේ. අනිවාර්යයෙන්. මේ ස්ථානේ ගත්තට පස්සේ මේ ස්ථානට මොන මොන විදිහේ ප්‍රශ්න දරන් ඉන්නේ මිනිස්සු සාමාන්‍යයෙන්? මේ ස්ථානයට එනවා නිවාස ආරක්ෂා ඒ වගේම ව්‍යාපාර දියුණුව නඩු හැබ ජයග්‍රහ ගැනීම ස්ත්‍රී ස්ත්‍රී වශී පුරුෂ වශී ස්ත්‍රී පුරුෂ වශී සහ ග්‍රහාපල දෝෂ අන්ධකාර වලට නැගත් හැදීම් බහිරෝ පූජාවල් ඒ වගේ නොයෙකුත් ශාන්ති කර්ම පැත්තෙන් කරන සියලුම වැඩ කටයුතු මේ ස්ථානෙන් අපි කරනවා. දැන් ඔබතුමා ඔය වැඩ කටයුතු වලින් ගත්තට පස්සේ මූලික වෙන්නේ දරිමුණ දීහාම්දුරුද කඩවරප්පච්චුද කාලිමෑණියෝද කවුරු මූලික කරගෙන මේ වැඩ කටයුතු කරන්නේ? දරිමුණ දීහාම්දුරු මුල් කරගෙන තමයි අපි වැඩ කටයුතු කරන්නේ. මොකද අපේ දේවාලයේ බාරකාරත්වයේ තියෙන අපේ දේවාලයේ අඩවිය බාරව සිටින්නේ දරිමුණ දීහාම්දුරන්ට සහ ගම්බාරප්පච්චුට කඩවරප්පච්චුට ඊට පස්සේ තමයි කාලි
මෑණියෝ හම්බිලි දේවතා හාමුදුරුවෝ ඒ වගේ දේව සමාගම එකතු වෙන්නේ. එතකොට මුල් කරන්නේ නිතරම අපි දැඩිමුණු දී හාමුදුරුවෝ මුල් කරලා තමයි වැඩ කටයුතු පටන් ගන්නේ. දැන් විරස් සම්තු අපි ගත්තට පස්සේ මේ ඔබතුමා මෙහි ඉඳන් අපි හිතමු දැඩිමුණු දී හාමුදුරුවන්ට පූජාවක් තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් විසඳන්න යනවා සිතක් ශාන්තියක් ශාන්ති කර්මයක් කරනවා විදේශගතක ඉන්න කෙනෙක්ට මේක බලපානවද විදේශක මෙහි කරන පූජාවට විදේශගත කෙනෙක්ගේ හිතක තියෙන ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් දෝෂයක් හරි මොනා හරි දෙයක් විසඳන්න පුළුවන්ද මෙහි ඉඳන් අනිවාර්යයෙන්ම පුළුවන් ඒකට හේතුව තමයි ධනුෂ් අයියේ මිනිස්සු දන්නේ නැහැ භූමියෙන් එහාට දිස්ති බලවේග යන්නේ නැහැ මූදු වතෙන් එහාට මම හැමදාමත් කියනවා වගේ අපි මේ සූර්ය දිවියෝ කියන්නේ සූර්යා කියන්නේ ලෝකේ නැති කරන්නත් පුළුවන් ඇති කරන්නත් පුළුවන් මේ විදිහටම තියාගෙන ඉදිරියට යන්නත් පුළුවන් ඉරේලිය වැඩිම වුණොත් මිනිස්සු අළු වෙලාම යනවා ඒ වගේ මේ සූර්යාව කොහෙන්වත් බෙදෙන්නේ නැහැ රටවල් අතර බෙදෙන්නේ නැහැ කොහෙන්වත් බෙදෙන්නේ නැහැ එතකොට අපි මේ සූර්ය මණ්ඩලය හරහා යම්කිසි විදේශගතව ඉන්න කෙනෙකුට යම් ගුරුකමක් කරාද ඒ ගුරුකම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවාම තමයි ඒ විශ්වාසය උඩ තමයි නොයෙකුත් රටවල් වලින් අපිට කතා කරලා වැඩ කටයුතු බාර දෙන්නේ දැනට කෝල් දවසකට 75ක් ආවොත් රටකින් ඒ කෝල් 75න් 70ක්ම කියන්නේ මෙච්චර තැන් ප්‍රමාණයකට අහු වෙලා තමයි අපිට ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ ඒ තරම් මිනිස්සු ඔබතුමාගේ අපිට දැන් මාස ගානකින් වීඩියෝ එකක් දාගන්න බැරි වුණා වැඩ රාජකාරීත් එක්ක මේ දේවාල විවෘත කරලා දැන් මාස දෙකකට පස්සේ තමයි අපි වීඩියෝ එක දාන්නේ ඒ හැමෝම කියන්නේ මේ වීඩියෝ එක දැක්ක අපි අන්තිමට මේ දැකලා තමයි ඔබතුමාට කතා කරේ කියලා. දැන් මම අහන්නත් ගියේ සමහරක් වෙලාවට අර විදේශගත වෙලා ඉන්න කට්ටිය කතා බහ කරනවා ඇති. මොන මොන රටවලින්ද ඔබතුමාට කතා කරන්නේ මේ මේ සමහරක් වෙලාවට අපි හිතනවානේ පිට රටක ඉන්න කට්ටිය දිනුනේ මේ වගේ දේවල් විශ්වාස කරන්න යන්නේ නැහැ. සමහරක් වෙලාවට මේ මිනිස්සු මේවා මිත්‍යාවල් කියලා බැහැර කරනවා ඇති කියලා සමහරක් වෙලාවට හිතනවා. හැබැයි මොන මොන රටවලින්ද ඔබතුමාට කතා කරන්නේ? දනෝෂය මට ගත්තොත් සියලුම මැද පෙරදිග රටවල් වලින් කතා කරනවා. UK වලින්, ඒ වගේම නිව්සීලන්ඩ් වලින් මේ इंग्लैंड वाली रुमेनिया साइप्रस एवागे सियलुम रटवल वाली इंडिया लगदी इक्कीन कथागरा लंका इंडिया मेरी ये सैम रटकी वगे दौस अनिवार्य गोल खयाकिन मेद पेरेदी रटीन आवम हेत पाकड़ वेडिये इन वामदमाई इक शास्त्र हरी कथागर फोटो विस्तरे मे सीलू रटवल विला मे शांति कर्म गेन मे शेष विश्वास अत्यागन कथाकरा ගොඩක් කට්ටිය කතා කරන්නේ විශ්වාසයේ බිඳිලා. ඇත්තටම කිව්වොත් අපි හුරු ගන්න දාලා තමයි මුලින්ම කතා කරන්නේ. අපි ශාස්ත්‍රයේ කියලා යම් කිසි මට්ටමකට ඒගොල්ලෝ පැහැදීමකට ආවට පස්සේ තමයි ඒගොල්ලෝ මට සමා වෙන්න සාදු මෙහෙම කතා කරාට මගේ වැඩ කටයුතු මෙහෙම කරලා දෙන්න කියලා ඊට පස්සේ කියනවා. ආලිමෑණියෝ ගත්තට පස්සේ අර ඔබතුමා මෙතන කිව්වා හොඳට නරකට සමහරක් වෙලාවට දෙකටම වැඩ රාජකාරී වෙනවා කියලා. කිසි කෙනෙක්ට එහෙම අර ප්‍රශ්නයක් නැද්ද ඕන කෙනෙක්ට මෙතන දෙන්න පුළුවන් දෙවිල ඔබතුමල්ලට ප්‍රශ්න ගැටලු කියන්න පුළුවන් ද දේවාලේ ඕන වෙලාවක විවෘත දේවාලේ විවෘත දවස් තියෙනවද? පොය හැර අනිකු සියලුම දවස්වලට දේවාලේ වැඩ කටයුතු කරනවා. ලංකාවේ ලෝකේ ඕනම සිටින තැනක සිටින කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නෙට පිළිතුරක් උදාපත් කරගන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මේ ස්ථානේ වැඳ පුදා ගන්න උනත් ඇවිල්ලා පුළුවන්. අපි එන විදිය සමිතුව මතක් කරමුද කොහොමද කියලා? අපි දේවාලට එන්නේ මිරිස්වත්ත හන්දියට ඇවිල්ලා මිරිස්වත්ත හන්දියෙන් 205 වතුරුගම් පාරේ මල්වතුහිරි පිටි හන්දියට ඇවිල්ලා පුරාණ දැඩිමුණ්ඩ දේවාලේ කිව්වොත් කවුරුත් දන්නවා දේවාලේ තියෙන පුරාණ දැඩිමුණ්ඩ දේවාලේ ඉඳන් තමයි අද මේ සාකච්ඡාව වරන් ගන්නේ. අද මේ විදිහට ඔබ දැනුවත් කරන්නේ අපි දැන් ගත්තට පස්සේ මේ පොඩ්ඩක් අපි මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න මේ දවස්වල මිනිස්සු මේ එක එක මාරුවීම් ග්‍රහ මාරුවීම් විච්ච මාසයක් නේ මේ මාසේ හඳුන්වන්නේ බොහෝ දෙනෙක් උනන්දු වෙනවා තමන්ගේ ලග්න ගැන ජ්‍යොතිෂ පැත්ත ගැන. දැන් ඔබතුමල්ලත් මං හිතන්නේ දෙවිදේවතාවුන් වහන්සේලා මුල් කරගත්තට කේන්දර සටහන නැකත් වෙලාවල් මේවා මූලික කරගන්නවා ඇති. ඇත්තටම මේ ජ්‍යොතිෂ පැත්තත් එක්ක ගත්තට පස්සේ සුබ ලග්න තියෙනවද මිනිස්සුන්ට මොනවා හරි පණිවිඩයක් දෙන්න තියෙනවද ඔබතුමාට? ලබන මාසේ 3 වෙනිදායින් පස්සේ සිංහ ලග්නයටයි කන්‍යා ලග්නයටයි චුට්ටක් හොඳමදි. ඒ වගේම ලබන මාසේ මේ අපේ නුවර දළදා මාලිගාවේ දිය කැපීමෙන් පසුව මුල් ලංකාවටම වර්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ලංකාවට වර්ෂාව වැසීමෙන් රත්නපුරේ කොළඹ වගේ ප්‍රදේශවලට දැඩි ගම් වතුර තත්ත්වයක් අනිවාර්යයෙන්ම උදාපත් වෙනවා. මේ වෙද්දි මම හිතන්නේ නිශ්චිත වශයෙන්ම अनुराधपुर දැනගන්න පුළුවන් මේ ළඟදි වෙච්ච සිදුවීම
කඩවර දෙවියන්ට කලා වැවේ අපි ගොටුවක් වෙලා කඩවර දේවාලට තියලා ඇවිල්ලා පැය එකහමාරක් යන්න කලින් වැස්සා කියලා මට එහෙ කලා වැවේ වටේම ඉන්න පිරිස් කතා කරලා කිව්වා කවදාවත් මෙහෙම වෙලා නැහැ මෙන්න මේ විදිහේ පැය දෙකක් එක දිගට වැස්සා කියලා. එතන අපිට ප්‍රශ්නකුත් වුණා දේවාලේ ගොටුව උයන්න දෙන්න නැතුව එතන මුදල් ගැනීමේ වැඩ කටයුත්තක් වෙනවා මේ මිනිස්සුන්ගෙන් අනවශ්‍ය විදිහට. ඊට පස්සේ අපි ඉුවේ අපිටත් හොඳ දෙයක් එතන වුණා මේ කලා වැවේ වැව් පිටියේ තමයි කඩවර අපච්චිගේ ගොටු හැදුවේ. එතන හදලා ඉතින් අපි දේවාලට ගිහිල්ලා පූජා කරලා ආවා. එවලේ අපි ලයිව් එකක් දැම්මා කලා වැවේ පිරිසට දැනගන්න මේ දේවාලට ඇවිල්ලා මෙන්න මෙහෙම කරන්න එපා වැව් පිටියට ඇවිල්ලා උයා ගන්න පුළුවන් මිනිසුන්ගේ බොරුවට කහු මහත්තුරුන්ට දේවාලයක හරියමං කෙනෙකුට යාතිකාවක් කරනවා නම් ධනුෂයි කීයක් දීලා හරි යාතිකාව කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද යම්කිසි ඔයා මම ගාවට එන්නේ ඔයාට දෙවියන්ට කියන්න බැරි දේ මට කියලා දෙවියන්ට කියන්නනේ. එතකොට අපි යන්නේ දෙවියන්ට සතුටුභාවයෙන් පූජාවක් තියන්න. ඒක අපේ හිතේට ඕන විදිහට තියන්න බැරි නම් ඒ දේෙන් අපිට වැඩක් නැහැනේ. එතකොට අපි එවලේ මගේ මේ Facebook එකෙන් ලයිව් එකක් ගියාම මෙන්න මේ විදිහේ දෙයක් වුණා. මම අද වැව් පිටියේ යන්නේ තියලා මම පූජාව දිනවා. ඒ ලයිව් එකටත් අපිට කමෙන්ට් දාලා තිනවා ගොඩක් හොඳයි. මේ ওই දේවාලෙ ඉන්නේ හොරු කියලාත් දාලා තිනවා පිළක් කට්ටිය. ඒ වගේ දේවල්ට අපහස වෙන විදිහේ එවලුත් කියලා තිනවා. ඒක මහත්තුරු නිසාම තමයි. ඒක ඉන්නේත් නැහැලු කප් මහත්තයෙක් මාස 3කට වැඩිය. ඒකත් එක්කම යටින් දාලා දිනවා. ඕගොල්ලෝ ඇවිල්ලා ගොටුව පූජාව තියලා ගියා විතරයි මොන හාස්කමක්ද දන්නේ නැහැ. මෙහෙම වැස්සක් වැස්ස මෙන්න මේ විදිහට අපිට ගොඩාක්ම සතුටුයි කියලා. ඉතින් අපි හිතන්නේ ඇත්තටම කඩවර අපච්චිගේ බලය තමයි ඒක. අර අපි එක හිතින් සුභසිතින් අනිවාර්යෙන් දෙයක් කරොත් ඒකේ ප්‍රතිඵලය සුභ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. ලබන මාසේ මුල වෙද්දී මහ වැසි ඇද වැටෙනවා කියලා. ඒ කියන්නේ එක්තරා විදිහක දරුණු ගංවතුරකට මුහුණ දෙන්න වෙනවා මිනිස්සුන්ට. අනිවාර්යයෙන්ම ගංවතුරකට මුහුණ දෙන්න වෙනවා. සුබදායක වගේම එක්තරා විදිහක සූදානම් විය යුතු අනතුරුදායක. ඒක දෙවෙනි කාරණාව තමයි ධනුෂයි. කවුරු කොහොම කිව්වත් මැතිවරණයක් ඉදිරියට එනවා කියලා ලබන අවුරුද්ද මැයි පහ වෙනකම් මැතිවරණයක් එන්නේ නැහැ. ලබන අවුරුද්ද මැයි පහ වෙනකම් මැතිවරණයක් එන්නෙම නැහැ. ඒක මොන විදිහේ කවුරු කොහොම කිව්වත් එන්නේ නැහැ. පෙන්නලා ගන්නවා විතරයි. හැමතිස්සෙම. දේශපාලන පැත්තෙන් ගත්තොත් එහෙම මේ විදිහට වෙන්නේ. මම ඉතින් අහන්නේ සමහරක් වෙලාවට මැයි වලින් පස්සේ ජනාධිපති වර්ණයක්ද තියන්නේ මහා මැතිවරණයක්ද ප්‍රතිඵලයේ කොහොම වෙයිද ප්‍රශ්න ගොඩක් එනවා ඔබේ හිත වලට. ඔව්. ඒක ඉදිරියේදී මම කියනවා නැවත. හැබැයි දැන්ට ඔන්න කියලා තියෙන්නේ මැයි වෙනකන් කිසිම ජනාධිපති වර්ණයක් නැහැ. දේශපාලන පැත්තෙන් ඔබතුමා මේ වගේ දේකුත් සඳහන් කරනවා. හරි බොහෝ කරුණු කාරණා අද සඳහන් කරා. ඒ වගේම මෙතුමා අර මීට කලින් පැවැත්වූ පූජාවේ විශේෂ අවස්ථා අපි සියල්ලම ඔබට පෙන්නනවා. ඒ ආතිකා සහ පුදු පූජා පවත්වපු හැටි මේ සියලු දේවල් එක්ක අවසාන වශයෙන් රටට ලෝකෙට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ ඔබතුමාට? සියලුම දෙනා දවසේ මේ උදෑසන නැට් නේ අවදි වුණාට පසුව විශ්වත් එක්ක ගනුදෙනු කරලා දවස ආරම්භ කරනවා නම් ධනුෂයියේ ගොඩාක් දවස සුබයි. තමන්ට තියෙනවා නම් සතුරු කරදර බාධාවල් රැකියාවේ බාධාවල් නොයෙකුත් විදිහේ මිනිස්සුන්ගෙන් පිළිගැනීමක් නැතිකම් ඒ වගේ දේවල් තියෙනවා නම් තමන් උදේට නැගිටලා විශ්වයේ ඉරදිහා බලලා සූර්ය දෙවියන්ගේ පිහිටින් අද දවසේ මගේ වැඩ කටයුතු සියල්ලක්ම සර්වෝපකාරීව සාර්ථක වෙන්න ඕනි කියලා හිතින් තමන් ඉරට තුම්පාරක් කියලා තමන් යන ගමන තමන් කරන දේ කරන්න පටන් ගත්තොත් ඊටමත් සුබ ප්‍රතිඵල දවස් 7ක් ඇතුළත ලං කර ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. මේ මම හිතන්නේ වචන කිහිපයයි. ඒ වචන කිහිපය ආයෙ නැවත පතව මතක් කරමු මොකක්ද කියන්නේ? සූර්ය දෙවියන්ගේ පිහිටින් මගේ සියලු වැඩ කටයුතු සර්වෝපකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. මේ චන්ටික තුම්පාරයි කියන්නේ තියෙන්නේ. 7 දවසක් කියන්න ඕනේ. දවස් 7ක් කියන්න තියෙන්නේ හිතේ තියෙන ඕනි බලාපොරොත්තුවක් සහ දවස තුල ඔබ හිතාගෙන ඉන්න හැම වැඩ කටයුත්තක්ම හිතන් ඉන්නවට වැඩිය සාර්ථක කර ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හැබැයි දැන් මේක කිව්වට පස්සේ ගොඩක් මිනිස්සු ලොතරැයි ගන්න මිනිස්සු ඕක 10 පාරකට 108ක් කියලා හරි ලොතරැයි එහෙම එකපාර කෝටිපති වෙනවක්වත් ලැබීමක්වත් වෙන්නේ නැහැ. Tamante යම් කිසි බාධාවල් තියෙනවා නම් ග්‍රහ මණ්ඩපෙන් මේ විශ්වයත් එක්ක ගනුදෙනු කිරීමක් තමයි මම මුලින්ම කියලා දෙන්නේ. ඒකෙන් වෙන්නේ Tamante මේ බාධාවට තියෙන චුට්ටක් හරි ඉඩ ඇරෙන එක බාධාව. සියලුම දෙනාට කියන්න තියෙන්නේ යම් කිසි තමන්ගේ වැඩ කටයුත්තක් බාර දෙනවා නම් තමන් වැඩ කටයුත්තක් කරනවා නම් හරි දේ මොකද්ද හරි තැන මොකද්ද කියලා හරියට බලලා ඒ ගැන හොයලා බලලා තමන් බාර දෙන එක තමයි සුබම දේ. නොයෙකුත් බොරු ස්ථානවලට විචා වැඩ කටයුතු කරන ස්ථානවලට මුදල් රැවටිලා මුදල් වල දීලා රැවටිලා ඒවා තවත් තැනකට ගිහලා හඬා වැටීමෙන් ඒ මිනිසුත් ඒ දේම කරොත් ඒ දේවල් වලට රැවටෙන්න එපා කියලා තමයි කියන්න ඕනේ.
बलापुर